ඔන්න පුංචි යාළුවනේ කතන්දර පිටුවෙන් ලස්සනම ලස්සන කතන්දරයක් අරගෙනයි මම අද ඔයාලව හොයාගෙන ආවේ. මේක ලස්සන කැලෑවක වෙච්ච සිද්ධියක් ගැන තමයි මම අද ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ. එකමත් එක කාලෙක ලස්සන කැලෑවක් තිබුණා. මේ කැලෑවේ ලස්සන ගස් තිබුණා, ලස්සන ලස්සන සත්තු හිටියා, ඒ වගේම හරිම ලස්සන මල් පිපිලා තිබුණා. දවසක් මේ කැලෑවට හොඳටම වහින්න පටන් ගත්තා. කොච්චර වහින්න පටන් ගත්තද කියනවනම් වැහැලා 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 අන්තිමට මේ කැලෑව යට වෙන්න පටන් ගත්තා. වතුර මට්ටම ටික 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 උඩට එන්න පටන් ගත්තා. ඉතින් යාළුවනේ මේ කැලෑවේ එක ගහක් තිබුණා. මේ ගහේ හිටියා පළඟැටි 100 කෙනෙකුයි පළඟැටි අත්තම්මා කෙනෙකුයි. මගේ යාළුවා දන්නවද කවුද පළඟැටියා කියන්නේ කියලා? අර කොළපාට තනකොළ පෙත්ත කියන්නේ. අන්නේ ආට. ඉතින් ඔන්න මේ පළඟැටි 100යි පළඟැටි අත්තම්මයි ගොඩක් වයසයි. ඉතින් අපේ යාළුවෝ දන්නවනේ අපේ ආච්චිලා සීයලා කොච්චර වයසට ගියාන් පස්සේ කොච්චර දුර්වල වෙනවද කියලා. ඉතින් ඔන්න මේ 100යි ආච්චි අම්මයි බොහොම මාරුවෙන් තමයි හිටියේ. හිතන්නකෝ වැස්ස වැස්සට පස්සේ මේ පළඟැටි අත්තම්මවයි පළඟැටි 100වයි හොඳටම තෙමුණා. ඉතින් මේ පළඟැටි 100ට හොඳටම තෙමිච්ච හින්දා ඉතින් හෙම්බිරිස්සාව හැදුණා. මගේ යාළුවන්ට හෙම්බිරිස්සාව හැදිලා තියෙනවා නේද? ඉතින් හෙම්බිරිස්සාව හැදුනම හොඳටම අමාරුයි. ටිකක් වෙලා යනකොට හෙම්බිරිස්සාව වැඩි වෙලා මේ පළඟැටි 100ට උණ හැදුනා. උණ හැදුනට පස්සේ පළඟැටි 100ට ගොඩක් සීතලයි. දැන් මෙයා සීතලේ වෙවුලන්න පටන් ගත්තා. ඉතින් පළඟැටි 100 හරිම අමාරුවෙන් හෙම්බිරිස්සාවත් තියාගෙන උණත් තියාගෙන කැහැ කැහැ ඒ වගේම හරිම අමාරුවෙන් කෙඳිරි ගාමින් තමයි හිටියේ. ඉතින් පළඟැටි අත්තම්මට හරිම දුකයි. හැබැයි පළඟැටි අත්තම්මත් ගොඩක් වයසක කෙනෙක්නේ. ඉතින් පළඟැටි අත්තම්මට අමාරුයි පළඟැටි 100ව වෙදරාළ කෙනෙක් ළඟට අරගෙන යන්න. පළඟැටි අත්තම්මත් ගොඩක් වයසක ගොඩක් දුර්වල කෙනෙක් හින්දා පළඟැටි 100ව උස්සගෙන තමයි අරගෙන යන්න වෙන්නේ. මොකද හොඳටම වතුර යට වෙලා තිබ්බ මේ කැලෑව. ඉතින් පළඟැටි අත්තම්මා ගොඩක් අසරණ වුණා. පළඟැටි අත්තම්මට කරගන්න දෙයක් නැතුව අන්තිමට පළඟැටි අත්තම්මා පාරට ඇවිල්ලා කෑ ගහන්න පටන් ගත්තා. අනේ මට කවුරුත් නැද්ද උදව් කරන්න? මං හොඳටම අසරණ වෙලා ඉන්නේ. මං ගොඩක් දුර්වලයි. මට බෑ පළඟැටි 100ව වෙදරාළ කෙනෙක්කට අරන් යන්න. කවුරු හරි ඉන්නවනම් මට උදව් කරන්න. අනේ කවුරුත් නැද්ද මට උදව් කරන්න කී කිය පළඟැටි අත්තම්මා කෑ ගහන්න පටන් ගත්තා. දැන් මේ ගහ වටේට මේක කැලෑවක්නේ, තවත් සත්තු හිටියා. මේ ළඟපාත තව යාළුවෝ කිහිප දෙනෙක් හිටියා. ඔය අතර හිටියා බත්කූරු හාමි කෙනෙක්. මගේ යාළුවෝ දන්නවද කවුද බත්කූර කියන්නේ කියලා? අර රූන් රූන් ගාලා ඇවිත් පියාඹන්නේ. අන්න ඒ වගේ බත්කූරු හාමි කෙනෙක් හිටියා. තව හිටියා ගෙඹි නයිදේ කෙනෙක්. මුංචි යාළුවෝ දන්නවනේ ගෙඹි නයිදේ කියන්නේ කාටද කියලා. ඉතින් මේ ගෙඹි නයිදේත් බක බක ගාලා පැන පැන මේ ගහ ළඟට ආවා. තවත් හිටියා යාළුවෝ මකුළු රාල කෙනෙක් හිටියා. මුංචි යාළුවෝ දන්නවනේ මකුළුව කියන්නේ කාටද කියලා. අර කකුල් ගොඩක් තියෙන සතා. අර අපේ සමහරලාට අපේ ගෙවල් වලත් මකුළු දැල් හදන්නේ. අන්න ඒ මකුළු රාල කෙනෙකුත් හිටියා. මේ මකුළු රාලත් මන්ට මේ සද්දය ඇහිච්ච නිසා දුවගෙන දුවගෙන ආවා. තවත් පුංචි යාළුවෙක් හිටියා. ඒ තමයි පුංචි දලඹු පැටියෙක්. මෙයාට කිව්වේ දලඹු පැංචා කියලා. ඉතින් මේ දලඹු පැංචත් අත්තම්මගේ සද්දය ඇහිලා දුවගෙන දුවගෙන මෙතනට ආවා. ඊට පස්සේ දැන් මේ යාළුවෝ ඔක්කොම ටික මේ පළඟැටි අත්තම්මගෙන් ඇහුවා. පළඟැටි අත්තම්මේ ඇයි ඔයා කෑ ගහන්නේ? ඇයි ඔයාට මොකද්ද වුණ ප්‍රශ්නේ? අපි කැමති ඔයාට උදව් කරන්න කියලා. ඉතින් පළඟැටි අත්තම්මා හරිම දුකෙන් කිව්වා, අනේ බලන්නකෝ යාළුවනේ, පළඟැටි 100ට හොඳටම සනීප නැහැ. හොඳටම හෙම්බිරිස්සාව හැදිලා දැන් හොඳටම උණත් හැදිලා. පළඟැටි 100 ගොඩක් වයසයිනේ. මෙයා ගොඩක්ම දුර්වලයි. පළඟැටි 100 විතරක් නෙමෙයි, මමත් ගොඩක් වයසයි. මට බෑ වෙදරාළ කෙනෙක් ළඟට පළඟැටි 100ව උස්සගෙන යන්න. මම මොකද කරන්න කියලා මට හිතාගන්න බෑ කියලා. ඉතින් පළඟැටි අත්තම්මා මෙහෙම ගොඩාක් දුකෙන් කතා කරනකොට අනේ මේ යාළුවන්ට දුක හිතුණා. හැබැයි ඒගොල්ලන්ටත් හිතාගන්න බෑ මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ පළඟැටි අත්තම්මා කිව්වා ඒගොල්ලෝ දන්න ටිකක් දුරක වෙදරාළ කෙනෙක් ඉන්නවා කියලා. හැබැයි වෙදරාළ ළඟට පළඟැටි 100ව අරන් ගියොත් එයාව හොඳ කරන්න පුළුවන් කියලා. ඒත් ප්‍රශ්නයක්.
කොහොමද පළඟට සියව අරගෙන යන්නේ වතුරේ මුළු කැලෑවම යට වෙලා පළඟට සියයට දැන් පියාඹන්නත් අමාරුයි ගොඩක් දුර්වල වෙලා ඉන්නේ ඊට පස්සේ දැන් හැමෝම කල්පනා කළා අපි මොකද්ද මේකට කරන්න කියලා ඊට පස්සේ එක එකනා එක එක අදහස් අරගෙන එනවා දැන් ඔන්න මුලින්ම බත්කුරුහාම කියනවා ඒ අහල පහල තිබුණ කපු ගහක් එතනින් අපි කපු පුළුන් අරගෙන පුළුන් රොදක මේ පළඟට සියව තියලා අපි අරගෙන යන් කියලා මුංචි යාළුවෝ පුළුන් දන්නා නේද පුළුන් තියෙන්නේ ගස්වල තමයි පුළුන් හැදෙන්නේ ඉතින් මේ පුළුන් ගස් පුංචි යාළුවෝ දන්නේ නැත්නම් අම්මා තාත්තලාගෙන් නැත්නම් ගුරුවරයෙක්ගෙන් අහගන්න පුළුවන් පුළුන් හැදෙන්නේ ගස්වල ඉතින් මේ වගේ ගහක් තමයි මේ කැලෑවේ තිබෙන්නේ ඉතින් මේ කැලෑවෙන් ඒ තිබුණු ගහෙන් පුළුන් අරගෙන අපි ඒක තියලා යමු කියලා මේ බත්කුරුහාම් කිව්වා එතකොට දැලඹු පැංචා කියනවා ඒක හරියන්නේ නැහැනේ බත්කුරුහාම්මි වතුරට මේ පුළු තෙතබරිත වෙලා මේකේ බර වැඩි වෙනවා අපි කොහොමද පළඟට සියවත් මේක තියාගෙන අරගෙන යන්නේ ඒ අදහස නම් හරියන්නේ නැහැ කියලා ඊට පස්සේ ඒගොල්ලෝ පිළිගත්තා බත්කුරුහාම්මි මේක හරියන්නේ නැහැ කියලා ඊට පස්සේ ගෙඹිනයිදේ තවත් අදහසක් කිව්වා එයා කිව්වා අපි කැඳ කොලයක් කඩාගෙන ඇවිල්ලා කැඳ කොලේ උඩින් පළඟට සීයව තියාගෙන අපි ඒ විදිහට යව අරගෙන යන් කියලා ඊට පස්සේ ආපහු බත්කුරුහම් කියනවා නෑනේ ඒ වැඩේ හරියන්නේ නැහැනේ කැඳ කොලේ හිල් තියනවා මේ හිල් වලින් වතුර ආවට පස්සේ පළඟට සීයව ආයෙත් වෙන්න පුළුවන් කියලා එහෙනම් ඒ අදහස හරියන්නේ නැහැ මේගොල්ලෝ තව ටිකක් කල්පනා කරා ඊට පස්සේ තව අදහසක් ආවා ඒ අහල පහල මැටි තිබුණා අපි මැටි අරගෙන ඇවිල්ලා මැටි වලින් පොඩි ඇඳක් වගේ එකක් හදලා ඒකේ තියාගෙන යමු කියලා ඊට පස්සේ කිව්වා වතුරට මැටි දිය වෙනවනේ කොහොමද අපි අරන් යන්නේ කියලා නෑ නෑ මං කිව්වේ මැටි හොඳට හයි වුණාට පස්සේ අපි අරන් යන් එතකොට දිය වෙන්නේ නැහනේ කියලා උංචි දැලුම් පැටිය කියනවා මැටි අරගෙන මැටි හය වෙනකන් දැල් පැලඟට සියව අපි කොහොමද තියාගන්නේ? එච්චර වෙලාවක් තියාගන්න බෑ. අපි ඉක්මනට මෙයාව අරගෙන යන්න ඕනේ. ඒ නිසා ඒ වැඩේ හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ පුංචි දළු පැටිය යෝජනාවක් ගෙනාවා. එයා කිව්වා අපි නෙළුම් කොලයක් අරගෙන යමු කියලා. නෙළුම් කොලයක් අරගෙන ඇවිල්ලා මකුළු රාළේ ඉන්නවනේ. මකුළු රාළට පුළුවන් නූල් දෙන්න. හරි. දැන් ඔන්න ගෙඹිනයි දෙයි. බත්කුරුහාමි එකතු වෙලා දෙපැත්තෙන් මේ නෙළුම් කොලේ අරගෙන පිටිපස්සෙන් දෙපැත්තෙන් උස්සලා අල්ලගත්තා. ඊට පස්සේ මකුරු රාල එයාගේ නූල් වලින් මේක බෙලන්න පටන් ගත්තා. උත්න්න පටන් ගත්තා. ඊට පස්සේ මේක පුංචි ඇඳක් වගේ ලස්සනට මේගොලු හැදුවා. ඊට පස්සේ මොකද කරේ? පළඟටි සීයව ඒක ඇතුලෙන් දාගත්තා. දැන් පළඟටි සීය හරිම ආරක්ෂිතව පැස්සට තෙමෙන්නෙත් නැතුව බොහොම සැප පහසුවට ඉන්නවා. ඊට පස්සේ දැන් මේක අරගෙන යන්නත් තිබේ මේ පුංචි බෝට්ටුවක් තමයි දැන් ඔන්න හැදුවේ. ඉතින් දැන් මේක වතුරෙන් තමයි අරගෙන යන්න ඕනේ. දැන් මේ පුංචි ආලෝම තමයි මේ වැඩේ කරන්නත් ඕනේ. ඉතින් පළඟැටි සීයව මේ පුංචි බෝට්ටුවේ අර නෙළුම් කොලෙන් හදපු පුංචි බෝට්ටුව ඇතුළට දාගත්තා. ඊට පස්සේ බත්කුරුහාමි ඉන්නවනේ. බත්කුරුහාමි අර මකුළු රාළගේ නූලකින්ම එයා නූල එක කෙලවරක් එයා අල්ලගෙන නූල අනිත් කෙලවර අර කැඳ කොල් මේ නෙළුම් කොලෙන් හදාගත්ත පුංචි පෝට්ටුවේ යට ගැහුවා. හරිද? ඊට පස්සේ එයා හිමීට එතනින් පියාඹලා මේක ඇදගෙන දැන් අරගෙන යනවා. අනිත් යාළුවොත් නිකන් හිටියේ නෑ. ගෙබිනයි දෙ එයාට පුළුවන් උපරිම ශක්තිය යොදවලා එයාට පුළුවන් උපරිම හයියෙන් දැන් මේ පුංචි බෝට්ටුව තල්ලු කරන්න පටන් ගත්තා. අනේ එතකොට අර පුංචි දළු පැටිය එයත් නිකම් බලාගෙන හිටියේ නෑ. එයාට අනිත් අයට වඩා අනිත් අයට තරම් ලොකු දෙයක් කරන්න බෑ. එයා හරි පුංචිනේ. ඒ වුණාට එයාටත් ඕනේ මොන හරි කරලා උදව් කරන්න. එයා මොකද කරේ? අර මකුළු රාළත් එක්ක එකතු වෙලා කැඳ කොළ නටු අරගෙන හබල් ගාන්න පටන් ගත්තා. දැන් මේ නෙළුම් කොළෙන් හදපු පුංචි බෝට්ටුව වතුරෙන් ටික ටික ඉස්සරහට යනවා. දැන් නෙළුම් කොළෙන් මේක අපි උස්සලා අර මකුළු රාළ මේක නූල් වලින් වෙලුවනේ. ඒ නිසා තෙමෙන්නේ නැහැ. මේක බෝට්ටුව ලස්සනට මේ වතුර දිගේ දැන් ඔන්න පා වෙලා යනවා. ඊට පස්සේ පළඟැටි සීයව එක දාගෙන පළඟැටි අත්තම්මටත් දැන් හරි සතුටුයි. අන්තිමට මේගොල්ලෝ ඒගොල්ලන්ගේ පුළුවන් උපරිමෙන් උත්සාහ කළා මේ පළඟැටි සීයව වෙදරාළ කෙනෙක් ළඟට අරගෙන ගියා. ඊට පස්සේ වෙදරාළ ඔන්න පළඟැටි සීයට බෙහෙත් කරලා
මේ පළඟිටි සීයාගේ ලෙඩේ හොඳ කරා. පළඟිටි සීයාටත් ගොඩාක් සතුටුයි. පළඟිටි අත්තම්මටත් ගොඩාක් සතුටුයි. හිතන්නකො මේ පුංචි යාළුවෝ ටික නැති වුණා නම් පළඟිටි සීයා මැරෙන්නත් ඉඩ තිබුණා. මොකද පළඟිටි සීයා හරිම වයසක කෙනෙක්නේ. එයා එන්න එන්න වතුර වැඩි වතුර මට්ටමත් වැඩි වෙමින් තිබුණ නිසා වැස්සත් හොඳටම වැඩි වෙමින් තිබ්බ නිසා තව තවත් එමිලා එයාගේ හෙම්බිරිසා වැඩි වෙලා උණ වැඩි වෙලා පළඟිටි සීයා මැරෙන්නත් ඉඩ තිබ්බා. හැබැයි මේ පුංචි යාළුවෝ ටික පළඟිටි සීයාට මැරෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් විදිහට ඒගොල්ලන්ගේ තම තමන්ට පුළුවන් විදිහට දැන් හිතන්නක දලව පැටිය පුංචි යාළුවෙක්. එතකොට අනිත් අය ටිකක් ඊට වඩා ලොකුයි. තමන්ට පුළුවන් විදිහට උදව්වක් කරලා අවසානයේ මොකද වෙන්නේ මේ පළඟිටි සීයාව හොඳ කරන්න යාළුවෝ ටිකට පුළුවන්කම ලැබෙනවා. ඉතින් යාළුවනේ හිතන්නක ඕගොල්ලන්ගේ ඉස්කෝලේ දිහරි ගෙදර දිහරි ඕගොල්ලෝ සෙල්ලම් කරන තැන්වල දිහරි යාළුවෝ ඉන්නවනේ. දැන් මේ යාළුවෝ එක එක්කෙනා එක එක විදිහයි. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ අපිට පුළුවන් විදිහට අපේ යාළුවන්ට උදව් කරන්න. අපි හිතන්නේ නැති වෙලාවට පුංචි යාළුවනේ අපේ යාළුවන්ට අපේ උදව් ඕන වෙනවා. ඉතින් අපිට පුළුවන් විදිහට අපේ යාළුවන්ට අපි උදව්වක් කරන්න ඕනේ. ජේසුත් එතකොට ගොඩාක් සතුට වෙනවා අපේ පුළුවන් අපේ යාළුවන්ට අපිට පුළුවන් විදිහට අපි උදව් කරාම. ජේසු කියලා තියෙනවා කවුරු හරි තවත් කෙනෙක්ට උදව්වක් කරනවා නම් එයාට පිහිට වෙනවා නම් එයාට කැම ටිකක් දෙනවා නම් එයාට ඇඳුම් ටිකක් දෙනවා නම් එයාගේ සැප දුක හොයලා බලනවා නම් ඒක හරියට ජේසුට ඒ වැඩේ කරා වගේ කියලා. ඉතින් හිතන්නකෝ ඔගොල්ලෝ පුංචි යාළුවෝ ඒ වගේ තවත් කෙනෙකුට උදව්වක් කරොත් කැම ටිකක් දුන්නොත් ඇඳුම් ටිකක් දුන්නොත් ඒගොල්ලෝ බලන්න ගියොත් එහෙම ජේසුට කොච්චර සතුට හිතේද කියලා. පුංචි යාළුවා ආසයි නේද ජේසුගේ හොඳ දරුවෝ බවට පත් වෙන්න, ජේසුව සතුටු කරන්න. ඉතින් ඒ හින්දා පුංචි යාළුවෝ හිතට ගන්න ඕනේ අද ඉඳලා ඔකුලන්ට පුළුවන් විදිහට අනිත් අයට උදව් කරන්න. සමහරක් විට පුංචි යාළුවෝ හිතනවා මම පුංචිනේ ගොඩක් මම මොනාද කරන්නේ. නෑ, සමහරලාට පුංචි යාළුවෝනි අපි හිතන්නේ නැති විදිහට අපිට පුංචි උදව්වක් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම හොඳට අනිත් අය ගැන හොයලා බලන වැඩ කරන්න ඕනේ. අපි ගැන විතරක් හිතලා අනිත් අය ගැන හිතන්නේ නැතුව වැඩ කරොත් එහෙම ජේසු අපි ගැන සතුටු වෙන්නේ නැහැ. ඉතින් යාළුවෝනි අපි හැමතිස්සෙම අනිත් අයගේ සැප දුක හොයලා බලන්න ඕනේ. විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ ගෙදර ඉන්න ඔයාගේ සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්, කලනංගිලා අයියලමල්ලා ඉන්න පුළුවන්නේ. ඒගොල්ලෝ ගැන හොයලා බලන්න ඕනේ. පාඩම් කියලා දෙන්න පුළුවන්, ඔයාගේ නංගිට මල්ලිට නොතේරෙන දේවල් කියලා දෙන්න පුළුවන්. මේ විතරක් නෙමෙයි, ඉස්කෝලේ ඔයාගේ යාළුවෝ ඉන්නවනේ, ඒගොල්ලන්ට මොන හරි දේවල් අමතක වෙන්න පුළුවන්, ඒගොල්ලන්ට පොඩි උදව්වක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලදී දෙපාරක් හිතන්න නැතුව පුංචි යාළුවෝ ඒ ඔයගොල්ලන්ගේ යාළුවන්ට උදව් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ සෙල්ලම් කරන තැන්වල වෙන්න පුළුවන්, පාරේ වෙන්න පුළුවන්, ඔයාට උදව්වක් අවශ්‍ය තැන්වලදී අනිවාර්යයෙන් උදව් කරන්න ඕනේ. ඒ වගේම යාළුවනේ එහෙම කරාම ඔයාට උදව්වක් අවශ්‍ය වෙන තැනක වුණත් අනිත් අය ඔයාට උදව් කරනවා. ඉතින් අනිත් අයත් එක්ක ඒ වගේ සතුටින් සමගියෙන් අනිත් අයට උදව් කරගෙන හරිම ආදරෙන් හොඳ දරුවෝ වගේ හොඳ ළමයි වගේ හිටියොත් ජේසුත් ඔයගොල්ලන්ට ගොඩාක් ආදරය කරනවා. ඉතින් අද දවසේ මං ලස්සන කතාවක් අරන් ආවා කියලා හිතනවා. ඉතින් මං එකෙන් කියලා දුන්නේ අනිත් අයට උදව් කරගෙන තමන්ගේ දෙයක් බෙදා හදාගෙන අනිත් අයට බොහොම කරුණාවෙන් සලකන්න කියන පණිවිඩය තමයි පුංචි යාළුවනේ මේ ලස්සන කතාවෙන් මං කියලා දුන්නේ. ඉතින් අද ඉඳලා අපි අපේ පොඩ්ඩක් අපේ හැසිරීම අපි වෙනස් කරගමු. අපි අද ඉඳලා අනිත් අයට උදව් කරන්න, අනිත් අය ගැන හිතන්න, අපිට පුළුවන් විදිහට පුංචි දෙයක් කරන්න අපි අපේ පුංචි හිතවලින් හිතා ගන්න ඕනේ. එහෙම වුණාම ජේසු හැමදාමත් ඔයගොල්ලන්ට ගොඩාක් ආදරය කරනවා වගේම හැමදාමත් අපි ගැන ගොඩාක් සතුටු වෙයි. අපිටත් පුළුවන් අනිත් අයට ජේසුට ඒ ආදරේ විදිහට ලබා දෙන්න. ඉතින් යාළුවනේ කතන්දර පිටුවෙන් තවත් ලස්සන කතාවක් එක්ක මම ඔයගලන් හොයාගෙන තවත් දවසක එන්නම්. I'm getting in now. Super dasak.